සලෝන් බිස්නස් ටීවී YouTube නාලිකාවට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එකේ තිබුණා වගේම වැඩක් නොකර ගෙදර ඉඳන් සල්ලි හොයන්නේ කොහොමද කියලා ක්‍රම කීපයකින් අපි ඔයාලට කියලා දෙන්න සූදානම්. හැබැයි ඉතින් මුලින් අපි මහන්සිලා යම් තැනකට එන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ මුදල් හොයන්න පුළුවන්, ගෙදර ඉඳලා පැසිව් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. අපි වැඩි කතා නැතුව බලමු මොනවද මේ ක්‍රම ටික කියලා. අංක 1 ස්ථාවර තැන්පතු. ඉතින් ඔයා මහන්සිලා යම් මුදලක් උපයාගෙන ඉන්නව නම් ඔයාට පුළුවන් බොහොම පහසුවෙන් බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාලා මාසිකව පොලියක් ලබා ගන්න. හැබැයි ඉතින් මේ වෙනකොට ලංකාවේ බැංකුවල පොලිය 9%ක් වගේ ගොඩක් අඩු මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාට ස්ථාවර තැන්පතුවක් දානව නම් තෝරගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම. ඉතින් අවුරුදු 65ට වැඩි කෙනෙක් ඉන්නවනම් ඔබේ අම්මා තාත්තා හෝ වයසක කෙනෙක් ඉන්නවනම් ඒ කෙනෙක් එක්ක ජොයින්ට් account එකක් open කරලා ඔයාට පුළුවන් මේ විදියට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ඉතින් 15%ක් වෙනකන් වැඩි පොලි අනුපාතයක් ගෙවනු ලබනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඒ විදියට ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් පටන් අරගෙන gedara ඉඳන් මුදල් හොයන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක තමයි ඒකක භාරය නැත්තම් unit trust කියන්නේ. මේකෙදි වෙන්නේ බොහෝ දෙනාගේ මුදල් එකතු කරලා භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර කොටස් වලඳ ඉඩම් වගේ දේවල් වල ආයෝජනය කිරීම තමයි මේ මෙහිදි වෙන්නේ. ඉතින් මේ විදිහට ආයෝජනය කරලා ලැබෙන ලාභය මුදල් යෙදූ පිරිස අතරේ බෙදා දීමක් තමයි මෙන්න මේ ඒකක භාර එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් වලින් සිදු වෙන්නේ. ඊළඟ එක තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය. හරියට කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කළොත් ඉක්මනටම කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොටස් වෙළඳපොළ පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ලාභාංශ ප්‍රාග්ධන ලාභ විදියට දෙආකාරයට ඔයාට කොටස් වෙළඳපොළ ආයෝජනය තුලින් මුදල් ඉපයීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජනය. සරලවම කියනවනම් මෙතනදි වෙන්නේ අපේ මුදල් රජයට ණයක් විදියට ලබා දීම. අපි මේ විදියට රජයට ලබා දෙන මුදල් සහ පොලිය නිශ්චිත කාල වකවානුව ආවට පස්සේ අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රජයට මුදල් ලබා දීමක් නිසා මෙහිදී අපේ මුදල් වලට වැඩි ආරක්ෂාවකුත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වල මුදල් යොදවන්න අපි බය වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වගේම තමයි forex bitcoin trading වගේ දේවල් වලනුත් මුදල් උපයන්න පුළුවන් වුණාට මේ ක්‍රමයේ පිළිබඳව මම කියලා දෙන්නේ නැහැ. මොකද ගොඩක් දෙනා මුදල් නාස්ති කරගෙන තියෙනවා මෙන්න මේ trading වැඩ කරලා. ඉතින් ලොකු දැනුමක් වගේම වාසනාවක් තියෙන්න ඕනේ. මේක ටිකක් අවිනිශ්චිත ක්‍රමවේදයක්. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඔයාලා බලාපොරොත්තුෙන් ඉන්න ඕන නම් වෙන වීඩියෝ බලලා forex වගේ bitcoin වගේ දේවල් වල ආයෝජනය කරන්න ඒකට යන්න එපා. මොකද ගොඩක් දෙනා මුදල් නාස්ති කරගෙන තියෙනවා මෙන්න මේ වගේ අංශවල මුදල් ආයෝජනය කරන්න ගිහිල්ලා. ඊළඟ එක තමයි YouTube channel එකක් පවත්වාගෙන යාම. ඉතින් බොහොම පහසුවෙන් ඔයාටත් smartphone එකක් තියෙනවා නම් පටන් ගන්න පුළුවන් අද මුණත් YouTube channel එකක්. අපි YouTube channel එකක් පටන් අරගෙන AdSense account එකක් හදාගත්තට පස්සේ අපිට මුදල් උපයන්න පුළුවන්. අපි upload කරපු වීඩියෝ කවදාවත් අපි අයින් කරන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ බලන්න අපිට මුදල් එනවා. ඒ වගේම තමයි සතියට එක වීඩියෝ එකක්වත් upload කරන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ විදිහට මුදල් උපයන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව sponsorship referral link වගේවත් භාවිතා කරලා මෙන්න මේ YouTube එක හරහා මුදල් උපයන්න පුළුවන්. ඊළඟ එක තමයි මොබයිල් ඇප් නිර්මාණය කිරීම. ඉතින් අපි කලින් වීඩියෝ එකකත් මේ පිළිබඳව කතා කරා. මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන ඇප් එකක් නිර්මාණය කළොතින් ඔයාට ගොඩක් මුදල් උපයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක භාවිතා කරන අය වැඩි වෙන්න ඔයා දන්නේවත් නැතුව ඔයාගේ ගිණුමට ඔයා නිකන් හිටියත් සල්ලි ලැබෙනවා, මුදල් එනවා. ඉතින් ඔයාට ප්‍රෝග්‍රෑමින් දැනුමක් නැත්නම් ඩියාමාට් ඇප් මේක වගේ ෆ්ලට්ෆෝර්ම් එකක් භාවිතා කරලා ඔයාට බොහොම පහසුවෙන් මොබයිල් එකක් ඇප් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා.
ඒවාගේම තමයි ප්‍රෝග්‍රෑමින් දැනුමක් ලබලා ඒ පිළිබඳව ඉගෙනගෙනවාට ඇප් එකක් නිර්මාණය කරන්නත් පුළුවන්. එම නැත්තම් ප්‍රෝග්‍රෑමින් දැනුමක් තියෙන කෙනෙක් හය කරලාවාට ඇප් එකක් නිර්මාණය කරන්නත් පුළුවන්. බොහොම පහසුවෙන් අයිඩියාමාට් ඇප් මේක ප්ලට්ෆෝම් එක භාවිතා කරලා ඔයාට ඇප් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කලින් සඳහන් කරා වීඩියෝ එකකදී eBay වගේ සයිට් භාවිතා කරලා ඩ්‍රොප් ෂිපින් වගේම ඔයාගේ ළඟ තියෙන දෙයක් ඩිරෙක්ට් ෂිපින් කරලත් ඔයාට මුදල් උපයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ගාව යම් වටිනාකමින් යුද්ධයක් භාණ්ඩයක් නිෂ්පාදනයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ eBay ප්ලට්ෆෝම් එක භාවිතා කරලා ඔයාගේ භාණ්ඩය ඉහළ මිලකට විකුණ ගන්න, විදෙස් ගැනුම්කරුවෙකුට දීලා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ අලෙවි කරනවට වඩා. අපි අන්තිමට කතා කරන්නේ තවත් වැදගත්ම ආයෝජනයක් ගැන. ආයෝජන කිහිපයක්ම පිළිබඳව අපි කෙටියෙන් බලමු. පළවෙනි එක තමයි ඉඩම් ගැනීම සහ විකිණීම. ඔයාලා දන්නවා ඉඩම් මිල අඩු වෙන්නේ නැහැ, හැමදාමත් වැඩි වෙනව මිසක්. අද අපි ඉඩමක් අරන් දාලා තිබ්බොත් යම් මුදලකට තව අවුරුද්දක් යද්දී ඒ ඉඩමම විශාල මිලකට අපිට විකිණීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් සුදුසු ස්ථාන තෝරගෙන ඉඩම් මිලදී ගැනීම සහ සුදුසු කාලය ආවට පස්සේ වැඩි ලාභයක් තියාගෙන විකුණන්න. ඒ වගේම තමයි වාහන ගැනීම සහ විකුණීම. ඔයාට විකුණන්න පුළුවන් තත්ත්වයේ තියෙන වාහන මිලදී අරගෙන ඒවා අඩුපාඩු තියෙනවා නම් ඒවා හදලා යම් ලාභයක් තියාගෙන විකිණීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ගෙවල් හදලා විකුණන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ අතේ වැඩි මුදලක් ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඔයාට ඉඩම් මිලදී අරගෙන ඒ ඉඩම්වල ගෙවල් හදලා ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ ආයෝජන ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩනැගිලි ගෙවල් හදලා කුලියට දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකත් ගොඩක් හොඳ ආයෝජනයක්. ඔයාට පුළුවන් නම් ලොකු මුදලක් ආයෝජනය කරන්න ඉඩම් මිලදී ගන්න. ඒ වගේම නිවාස ගොඩනැගිලි හදලා කුලියට දෙන්න පුළුවන්. ඉතින් ඔබ මිලදී ගන්න ඉඩම් සහ ඔබ නිර්මාණය කරන ගොඩනැගිලි කුලියට දීලා මුදල් උපයන්න පුළුවන්. වගේම ඒ ඉඩම් සහ ගොඩනැගිලි වලට ලැබෙන වටිනාකමත් කාලය යන්න යන්න අනිවාර්යයෙන්ම ලොකු වටිනාකමක් ලැබෙනවා. ඉතින් අපි මේ කතා කරේ බොහොම පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් හොඳ ආයෝජන සහ ක්‍රම කීපයක් පිළිබඳව. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න සෙලෝන් බිස්නස් ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.